මොනවහරි දෙයක් ගැන හිතන එක නවත්තන්න try කරන එක වෙලාවකට අපේ ඔළුවට කරදරයක්. හිතන්නේ නැතුව ඉන්නවා කියලා කොච්චර හිතුවත් ඔළුවට එන්නේම ඒ දෙයමයි. අනාගතය ගැන හිතන එක සාමාන්‍ය දෙයක්. නමුත් ඉදිරියේදී සිදුවීමට નિયમિત හෝ નિયમિત නැති දේවල් ගැන වත වෙමින් රාත්‍රියේදී නිින්දත් නොනිින්දත් අතර සිටීම නම් ඒ තරම් හොඳ තත්වයක් නෙවෙයි. ඇයි අපි අනාගතය ගැන මෙච්චර හිතන්නේ? අනාගතය ගැන හිතනවා විතරක් නෙවෙයි අපි හරි බයයි අනාගතේ මොනවා වෙයිද කියන කාරණාවේදී. ඔබ මොනවා හරි දෙයකට බය වෙනකොට හිතන්නකෝ අනාගතයට තියෙන බය ගැන. ඔබ බය වෙන්නේ ඒ අදාළ සිද්ධියට නෙවෙයි. ඔබට ඒක හැඟෙන දැනෙන ආකාරය ඔබට බලපාන්නේ කොහොමද යන්න පිළිබඳව ඔබ හිතනකොට තමයි බිය කියන සිතුවිල්ල ඔබට එන්නේ. එය නිර්මාණය කරන චිත්තවේගීය අත්දැකීම් නිසා තමයි ඔබ බිය වෙන්නේ. ජේ ෂෙට්ටි ඔහුගේ ලිපියක සඳහන් වෙනවා සාමාන්‍යයෙන් අපිට ඇතිවන බියවල් 10ක් තියෙනවා කියලා. ඒ වෙනස් වීමට ඇති බය, තනිකම, අසාර්ථකත්වය, ප්‍රතික්ෂේප කිරීම, අවිනිශ්චිතතාවය, රිදවීම, නරක දේවල් සිදුවීම, විනිශ්චය කිරීම, ප්‍රමාණවත් නොවීම සහ නිදහස අහිමි වීම. ඔබ මොනවටද බය? මේ දවස්වල වැඩිපුරම බය දෙය තමයි මම හිතන විදිහට වෙනස් වෙන්න තියෙන බය. ඇයි වෙනස් වෙන්න බය? පොදුවේ ගත්තාම මිනිස්සු හැම වෙලේම වෙනස් වෙන්න කැමති නැහැ. ඒ අපේ මොළය සැලසුම් කරලා තියෙන්නේ රටාවන් හඳුනාගෙන හුරු පුරුදු දෙයට ඇලී ගැලිලා හිටියොත් තමයි අපිවම ආරක්ෂිතව තියාගන්න පුළුවන් කියලා හිතන නිසායි. නමුත් වෙනස් වෙන්න ඔබ දක්වන බිය ඔබව ආරක්ෂා කරනවා වෙනුවට ඔබට ඔබ දැන් ඉන්න තැනින් අඩියක් දෙකක් පස්සට යවන්න පුළුවන් බව ඔබ දන්නවාද? ඇයි මම එහෙම කියන්නේ? හිතන්නකෝ ඔබ හැමදාම කෝච්චියේ වැඩට යන කෙනෙක්. හැබැයි එදා ඔබට කෝච්චිය මිස් වෙනවා. ඔබ වෙනත් ප්‍රවාහන සේවයක් උදාහරණයක් විදිහට ගත්තොත් බස් එකේ යන්න කැමති නැහැ. බස් එක යන්න ඔබ හිත හදාගන්න ඒ තීන්දුව ගන්න වෙනස් වෙන්න ඔබ කැමති නැහැ. ඔබ කෝච්චිය මිස් වුණ එක ගැන හිත හිත තාමත් ඉන්නවා නම් ඔබට මොකද වෙන්නේ? සමහර වෙලාවකට ඔබ වෙනස් වෙන්න බය වෙන්නේ අතීතයේ ඔබට ලැබුණු සමහර අත්දැකීම් නිසා වෙන්න පුළුවන්. ඔබ වෙනසක් කරපු අවස්ථාවක් හෝ වෙනසකට මුහුණ දුන් අවස්ථාවකදී ඒ වෙනස මීට කලින් එතරම් සුබ නැති දෙයකට මඟ පාදලා තියෙනවා නම් ඔබේ මොළය ඒක හොඳින් මතක තියාගන්නවා. ඒ නිසා තමයි වෙනස් වෙන්න අපේ මොළේ එච්චර කැමති නැත්තේ, අර සිද්ධිය මතක තියෙන නිසා. ඇයි ඔබට වෙනසක් ඕනි වෙන්නේ? මොකද ඒක ඔබේ හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන්. ඔබ වෙනස් වීම හරහා සාර්ථකත්වයේ කියන මාර්ගයේ සැරිසරන හැම අවස්ථාවකදීම ඔබට ඔබ ගැනම හොඳ හැඟීමක් එනවා. වෙනසක් ඔබේ ජීවිතයට සිද්ධ වුණොත් ඔබ ඕනි දෙයකට ඔරොත්තු දෙන මනුස්සයෙක් බවට පත්වෙනවා ඔටෝම. ඔබ අනුවර්තනය වෙනවා. වෙනස් වීම සමහර වෙලාවකට ඔබව වට්ටපු රිද්දපු අතීත අත්දැකීම් අත්හැරීමට ඕනි වෙන තල්ලුව ඔබට සපයනවා. වෙනස් වෙන්න තියෙන බය නැති කරගන්න පුළුවන් වෙන්නේ දන්නේ නැති දෙයකට මුහුණ දෙන්න හිත හදා ගැනීම තුලින්. ඒ තත්ත්වයට පත් වෙන්න ඔබ හිත හදා ගන්න කාලයක් ගතට කමක් නැහැ. ඒ ගතවන කාලය අපතේ යෑමක් කියලා හිතන්න එපා. මෙතනදී මතක තියාගන්න ඕනි දේ තමයි අනවශ්‍ය දෙයකට හිත හදා ගැනීමක් ගැන නෙවෙයි අපි මේ කතා කරන්නේ. ඔබේ යහපත වෙනුවෙන් ඔබේ අනාගතය සාර්ථක කරගන්න ඕනි විදිය වෙනසක් කරන එක ගැනයි අපි මේ කතා වෙන්නේ. ඔබ නොදන්න දෙයකට බිය වෙනකොට ඔබට ඒ වෙලේ එන හැඟීම් ටික ලියන්න. ඔබේ බය, බලාපොරොත්තු සහ ආවර්ෂණය ලිවීමෙන් ඕනෑම අතිමහත් හැඟීම් වලින් උනත් පැහැදිලි බවක් සහ සහනයක් ඔබේ හිතට ලැබෙනවා. ඒ කියන්නේ ඔබ ජර්නල් කරන්න, කාලයක් වෙන් කරගන්න. ඔබට ඔළුවට බරක් වෙන බයක් දැනෙන දේ ඔළුවෙන් ඉවත් කරගන්න කඩදාසියක් මතට ගැනීමෙන් ඔබට ඒ පිළිබඳව නිවැරදි රූපයක් බලා ගන්න පුළුවන් වෙනවා. මුලදී මේක ඔබට චුට්ටක් අභියෝගාත්මක දෙයක් වෙන්න පුළුවන්. මොන පිස්සුවක්ද කියලා හිතෙන්නත් පුළුවන්. හැබැයි කිසිදු විනිශ්චයකින් තොරව ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ලියන්න
ඔබටම අවසර දෙන්න. ටිකක් කල් යද්දි ඔබට තේරෙයි. වෙනස් වෙන්න ඔබ බයයි නම් take small steps when it feels overwhelming. ඔබට කලමනාකරණය කළ හැකි පුංචි පුංචි පියවරවලට මේ වෙනස කඩන්න. ඔබට ඔබටම ආදරය කරන්න ඕනි කියලා හිතන්න. ඒ කියන්නේ self love. ඒත් ඔබට ඒක කරන්න තේරෙන්නේ නැහැ. කොච්චර වීඩියෝ බැලුවත් ඒක කරන්න හිතෙන්නේත් නැහැ. හොඳ motivation එකක් නැහැ. ඔබට එක දවසකින් මේ හැමදේම කරන්න බෑ. ඒ නිසා පොඩි පොඩි පියවර තියන්න ඉස්සල්ලාම. පළවෙනි දවසේ ඔබ ඔබේ සම ගැන හිතලා වැඩිපුර චුට්ටක් වතුර බොන්න. දෙවෙනි දවසේ හොඳ ස්කින් කෙයාර් රුටින් එකක් පටන් ගන්න. යෝගා කියන්නේ මොකක්ද? ඒකෙන් දැනෙන ෆීලිං එක මොකක්ද කියලා ඔබේ ශරීරයට හඳුන්වලා දෙන්න. විනාඩි 15ක් ඒ වෙනුවෙන් වැය කරන්න. පොඩක් ඇවිදින්න. ඔබ කන්න මාස කෑමක් ඔබටම අරන් දෙන්න. ඔබ ලස්සනට අමුත්තෙට දෙනවා වගේ ඔබේ කෑම එක ලස්සනට ලෑස්ති කරන්න. ටික ටික ඔබට තේරෙයි self love කියන්නේ මොකක්ද. ඒ වෙනස ඔබට හොඳටම තේරෙවි. අන්න ඒ විදිහට ඔබට ඒ පීඩනයක් කියලා දැනෙන එක ටික ටික අමතක වෙන විදිහට හෙමින් හෙමින් වෙනස් වෙන්න. ඔබට ඔබ ගැනම විශ්වාසයක් ඇති වුනහම ඔබට වෙනස් වෙන්න තියෙන බය ටික ටික අඩු වෙනවා. වෙනස් වෙන්න තියෙන බය මානසික ලෙඩක්ද? ඇත්තටම මේක මානසික ලෙඩක් නෙවෙයි. හැබැයි මේ බය වැඩි වුණාට පස්සේ ඔබේ ජීවන තත්ත්වයන්ට බාධාවක් වන විට එය කාන්සාව නම් ආබාධයක් පෙන්නුම් කරන්න ඉඩ තියෙනවා. වෙනස් වීමට ඇති බය ඔබේ ජීවිතයට සැලකිය යුතු ලෙස බලපානවා නම් ඒක ඔබට හොඳාකාරවම තේරෙනවා නම් ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා උපදෙස් ලබා ගන්න එක තමයි හොඳම දේ. අවශ්‍ය සහායක් ලබා ගන්න කෙනෙක්ගෙන් ඔබ ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. වෙනස් වෙන්න බය කෙනෙක්ට අපි මොකක්ද කරන්න ඕනේ? වෙනස් වෙන්න බයක් දැනෙන කෙනෙක්ට උදව් කරනකොට අවබෝධය, ඉවසීම, සංවේදනය ඉදිරිපත් කරන්න ඕනේ. වෙනස් කිරීම අභියෝගාත්මක දෙයක් වෙන්න පුළුවන් වුණත් මතක තියාගත යුතු දෙයක් වෙන්නේ එය ඔබේ වර්ධනයට හා නව අත්දැකීම් සඳහා අවස්ථාවක් ගෙන දෙන බවයි. මේ ලෝකේ කිසිවක් සහතික නැහැ. ඊළඟ පැය කීපය හෝ තප්පර කීපය මොනවා වේද කියලා ඔබ කිසිවිටකත් දන්නේ නැහැ. දැන් ඔබ මේ ගෙවන මොහොත හැර අනික් සියල්ලක්ම අයිති වෙන්නේ අනාගතයටයි. ඉතින් අනාගතයේ කිසිවෙක්ට පාලනය කරන්නත් බැහැ. ඔබ ඔබේ අතේ නැති දේවල් පාලනය කරන්න උත්සාහ කරන්නත් එපා. එතකොටයි ඔබට අනාරක්ෂිත බවක් හැඟෙන්නේ. එනිසා අනාගතයේ හොඳින් සිද්ධ වෙනු ඇතයි බලාපොරොත්තුවෙන් ඔබේ වර්තමානයේ ගැන පවණක් අවධානය යොමු කරන්න. වර්තමානයේදී වෙනස් වෙන්න තීරණයක් ගන්න. සිදුවෙමින් පවතින හෝ සිදුවෙන ඕනෑම දෙයක් ඔබ යහපතට වෙන දේවල් කියලා හිතලා තීරණ ගන්න උත්සාහ කරන්න. අත ඔබ වෙනසක් කරන්න තීරණය කරොත් අනාගතයේ ඔබට ඕනෑම ආකාරයක තත්වයකට මුහුණ දෙන්න තරම් ඔබ ශක්තිමත් වෙනවා. ඔබට පුළුවන් විශ්වාස කරන්න මගේ මේ වචනවලට වඩා ඔබවම. අදට ගිහිල්ලා එන්න. ඔබට ජය වේවා.